ඉගෙන ගන්න හුඟක් අයට තියෙන ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයි පාඩම් කරන්න ඕන වුණත් විභාගයක් ළඟ ළඟම එනවා කියලා දැනගෙන හිටියත් පාඩම් කරන්න හිතෙන්නේ නැතකම. එහෙම නැත්තම් පාඩම් වෙන්නේ නැතකම. ඒකට බලපාන ප්‍රධානම හේතුවක් තමයි ඔයාලා ගාව සැලසුමක් නැති එක. ඒ කියන්නේ ඔයාලට කිසිම අයිඩියා එකක් නැහැ. ඔයා දැන් කොහෙද ඉන්නේ, ඉස්සරහට වා මොනවද කරන්න ඕන කියලා. ඉතින් මේ අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ කොහොමද ලේසිම විදිහට පහසුම සරලම ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න කියලා. මේකදී ඔයාලට අවශ්‍ය වෙන්නේ ඔයාලා පාඩම් කරන අපිටම එක විෂයක් කියලා ඒ විෂයට අදාළව ඔක්කොම පොත්, එහෙම නැත්නම් ඔයාගවත නෝට්බුක්ස්, පෙළ පොත් මොන හරි දෙනවන ඒවා ටෙක්ස්ට් බුක්ස් ඔය ඔක්කොම ළඟට ගන්න. එහෙම නැත්නම් රෙකෝඩින්ග්ස් එකක් වෙලා දෙන ඒ ටික ඔක්කොම අරගෙන මම සජෙස් කරන්න ඔය විදිහට කොටු බෙදලා හරිය ඔයාලට අඩු රූරෙන් ගහ ගන්න විදිහට හරිය කමන්නේ. ඔයාලට පහසු විදිහට ඔහොම බෙදලා පාඩමෙන් පාඩමට අදාළව අනු කොටස් බෙදා ගන්න. එතකොට මම මේකද කරේ චැප්ටර් 1 කියලා දාලා එතන චැප්ටර් වයිස් බෙදාගෙන ඊළඟට මට තියෙන්නේ වීඩියෝ ලෙක්චර්ස්. ඉතින් මම ඒ වීඩියෝ වලට අදාළව තියෙන විනාඩි ගාන දාලා තමයි මගේ ස්ටඩි ප්ලෑන් එකේ අනු කොටස් හදාගන්නේ. එතකොට ඕකම තම කෙනෙක්ට කරන්න පුළුවන්. අපි හිතමු ඕලව කරන අංග කෙනෙක් හරි මල් කෙනෙක් හරි කියලා. එයාලට කරන්න පුළුවන් අපි හිතමු බුද්ධාගම. බුද්ධාගමට අදාළව පාඩම් ටික එයාලා ওই විදිහට බෙදා ගන්නවා. මම චැප්ටර්ස් කියලා දාන තැන එයාලා පාඩම් ටික දාගෙන ඊළඟට එයාලා කරන්නේ ඔය මම වීඩියෝස් වලට බෙදා ගන්න කොටස් තියෙන්නේ. එයාලට පුළුවන් එයාලගේ බුද්ධාගම පාඩමේ තියෙන අනු කොටස් ටික දාගන්න. අපි හිතමු පාඩමේ සාරාංශයක් තියෙනවනේ ඒක. ඊට පස්සේ පාඩමේ ඊළඟට පුළුවන් මොන හරි අභ්‍යාස තියෙනවනේ ඒක. ඒ විදිහට කඩා ගන්න උනොත් පුළුවන්. එහෙම නැත්නම් එයාට පුළුවන් එයාගේ ෂෝට් නෝට් එකක් තියෙනවනම් මොන හරි ඒක ඇතුළත් කරන්න. එහෙම නැත්නම් පාස් පේපර්ස් මොන හරි කරන්න තගලිනවනම් ඒක උනත් එයාට ওই ස්ටඩි ප්ලෑන් එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක එකිනෙකාගේ එකිනෙකාට සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මොකද මට කරන්න තියෙන වැටකවත් මට කරන්න මම ලෑස්ති වෙන විභාගයක් නෙමෙයි තව කෙනෙක් සූදානම් වෙන්නේ. ඔයා ඔලෙවල ඩෑස් වෙනවෙන්න පුළුවන් එලෙවල්. එහෙම නැත්නම් කැම්පස් එක එන් සෙමස්ටර් එක්සෑම් එකක්, එහෙම නැත්නම් මොන හරි ප්‍රොෆෙෂනල් එක්සෑම් එකක් මම වගේ මොනවාම හරි එක්සෑම් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේක ඔයාට පහසු විදිහට ඔයාට ගැළපෙන විදිහට ඇඩ්ජස්ට් කරගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. සරලවම ඔයා කරන්න ඕනේ ප්‍රධාන මාතෘකා අරගෙන ඒක අනුකොටස් වලට කඩාගෙන ඔය විදිහට සමරි එකක් විදිහට ලියාගන්න. එතකොට ඔයාට අයිඩියා එකක් ලැබෙනවා ඔයා දැන් කොතනද ඉන්නේ සහ ඔයාට මේ විභාගේ හොඳට කරගන්න නම් කොච්චර දේවල් කරගන්න ඕනද කියන එක. ඉතින් මම නම් කරන්නේ මට ඒ විෂයට අදාළව ෆයිල් කවරයක් දෙනවා. ඒකට මම පංච කළා ඔය ස්ටඩි ප්ලෑන් එක ඇටෑච් කරගන්නවා. සමහර විට කෙනෙක්ට ඕක බිත්ති අලව ගන්නකොට පහසු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඒ අදාළ විෂයට අදාළ පොත්ගොලත් එක්ක ඔයාගේ ස්ටඩි ප්ලෑන් එකත් ඔයාට තියාගන්න පුළුවන්. ඊළඟට මේකදී අපිට තවත් ලොකුම ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. අපි මේ පාඩමෙන් පාඩම කරන අනුකොටසෙන් අනුකොටස ඉවර කරද්දී අපිට පුළුවන් මේ විදිහට ඒක මාක් කරලා තියාගන්න. මම නම් කරන්නේ තරුවක් කල වෙනකන්. ඕනනම් කැමති කෙනෙක්ට පුළුවන් ඒක කපන්න. එහෙම නැත්නම් හයිලයිට් කරන්න. එතකොට ඔයාට අයිඩියා එකක් තියෙනවා මේ වෙද්දි ඔයා එන්නේ මෙන්න මේ තැන. ඔය මෙච්චර පාඩම් ගොඩක් කවර් කරලා සහ ඔයාට ඉස්සරහට කොච්චර පාඩම් ගොඩක් කවර් කරන්න තියෙනවද කියන එක ගැනත් ඔයාට සම්පූර්ණ පුළුල් අයිඩියා එකක් එනවා. ඉතින් ඔය විදිහට තමයි ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නවා. ට්‍රයි කරලා